අද පාඩමේ දී මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඩොකියුමන්ට් එකක් තුලට අලුතෙන් ඉමේජ් එකක් ඇඩ් කරගන්නේ කොහොමද වගේම දැන්ට තියෙන ඉමේජ් එකක් රීප්ලේස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට ඉමේජ් එකක් ඩොකියුමන්ට් එකක් තුලට ඇඩ් කරගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි දැන්ට තියෙන ප්ලේස් හෝල්ඩ් එකක් භාවිතා කරලා ඒ ප්ලේස් හෝල්ඩ් එක තුලට ඉමේජ් එකක් ඇතුළත් කර ගැනීම. අනිත් එක තමයි ඉමේජ් එකක් අරගෙන Tamanට ගැළපෙන ප්ලේස් හෝල්ඩ් එකක් නිර්මාණය කරලා ඒ ප්ලේස් හෝල්ඩ් එක තුලට ඇතුළත් කිරීම. ඉතින් අපි මේ ක්‍රම දෙක ගැනම කතා කරමු. මුලින්ම මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉමේජ් එකක් අපි සිලෙක්ට් කරගෙන ඒ ඉමේජ් එක සිලෙක්ට් කරගත්තට පසුව Tamanට අවශ්‍ය කරන ප්ලේස් හෝල්ඩ් එක ඇඳලා ඒ ප්ලේස් හෝල්ඩ් එක මතට අදාළ ඉමේජ් එක ඉන්සර්ට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ වම් පැත්තෙන් තියෙන ටූල් පැනල් එකේ ඉහළ කෙළවරේ තියෙන සිලෙක්ෂන් ටූල් එක ඇක්ටිව් කරගන්න. ඉන්පසුව මේ පේස් බෝඩ් එක මත ක්ලික් කරන්න. එවිට සිලෙක්ෂන්ස් තියෙනවා නම් ඒ සියලුම සිලෙක්ෂන්ස් ඉවත් වෙනවා. ඉන්පසුව ෆයිල් මෙනු එකට යන්න. ෆයිල් මෙනු එකේ ප්ලේස් කියන ඔප්ෂන් එක තෝරගන්න. එවිට ඔයාලට මෙන්න මේ වාගේ බ්‍රවුස් වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මේ බ්‍රවුස් වින්ඩෝ එක භාවිතා කරලා මේ ඩොකියුමන්ට් එක තුලට ඇතුළත් කරගත යුතු ඉමේජ් එක තියෙන ස්ථානය, එහෙම නැත්නම් ග්‍රැෆික් එක තියෙන ස්ථානය හොයාගන්න. මම මේ අවස්ථාවේදී ඇතුළත් කරන්න යන්නේ ඉලස්ට්‍රේටර් මගින් නිර්මාණය කරන ලද ලෝගෝ එකක්. ඉතින් මෙතන තියෙන මේ ඉලස්ට්‍රේටර් ෆයිල් එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන ඕකේ කියලා ලබා දෙනවා. ඕකේ කියලා ලබා දුන්නාට පසුව ඔයාලට පේනවා ඇති මගේ මවුස් පොයින්ට් එකත් සමග අදාළ ග්‍රැෆික් එක මේ විදිහට ෆ්ලෝට් වෙනවා ස්ක්‍රීන් එක පුරා. ඒ වගේම මේ මවුස් පොයින්ට් එකේ විශේෂයක් තියෙනවා. ඒ තමයි ප්ලේස් කර්ස් එකක් විදිහට මේ මවුස් පොයින්ට් එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් බලන්න මේ අවස්ථාවේදී මවුස් පොයින්ට් එකේ හැඩය, ඒ වගේම ඩොටඩ් ලයින් එකකින් ප්ලේස් කර්ස් එක තියෙනවා. ඉතින් මේ විදිහට ප්ලේස් හෝල්ඩ් එකක් ඩ්‍රෝ කරන්නේ නැතුව Tamanට අවශ්‍ය කරන ස්ථානයට මේ ප්ලේස් කර්ස් එක අරගෙන ගිහිල්ලා එක සැරයක් ක්ලික් කළාට පසුව ඔයාලට පේනවා ඇති Tamanගේ ඩොකියුමන්ට් එක තුලට අපි අර රැගෙන ආපු ඉමේජ් එක එහෙම නැත්නම් ග්‍රැෆික් එක ඇතුළත් වුණා. හැබැයි ඒ ග්‍රැෆික් එකේ ඔරිජිනල් සයිස් එකෙන් තමයි මේ ග්‍රැෆික් එක අදාළ ස්ථානෙට ඇතුළත් වෙන්නේ. මේ සඳහා මම නැවසරයක් undo කියන ඔප්ෂන් එක භාවිතා කරනවා. ඒ සඳහා කීබෝඩ් ෂෝට්කට් එක විදිහට control z භාවිතා කරනවා. එවිට මගේ ග්‍රැෆික් එක මවුස් පොයින්ට් එකත් සමග එල්ලිලා මවුස් පොයින්ට් එක ගමන් කරන ස්ථානයේ ගමන් කරනවා. දැන් මට පුළුවන් Tamanට අවශ්‍ය කරන ස්ථානයේ ප්ලේස් හෝල්ඩ් එක නිර්මාණය කරලා මෙන්න මේ විදිහට ඩ්‍රැග් කරලා අතාරින්න. එවිට මගේ ලෝගෝ එක මෙන්න මේ විදිහට ප්ලේස් හෝල්ඩ් එකට ගැලපෙන අයුරින් නිර්මාණය වෙලා අදාළ ස්ථානයට ඇතුළත් වෙලා තියෙනවා. දැන් අපි දෙවෙනි ක්‍රමයේ බලමු. ග්‍රැෆික් එකක් ඉන්සර්ට් කරගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමයේ මම කිව්වේ ප්ලේස් හෝල්ඩ් එකක් දැනට තියෙනවා. ඒ තුලට තමයි ග්‍රැෆික් එක ඇතුළත් කරගත යුත්තේ කියලා. ඉතින් ඒ සඳහා දැන්ට තියෙන ප්ලේස් හෝල්ඩ් එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරගෙන කලින් වගේම සිලෙක්ෂන් ටූල් එක ඇක්ටිව් වෙලා තියෙන අවස්ථාවේදී ෆයිල් මෙනු එකට ගිහින් ප්ලේස් කියන ඔප්ෂන් එක මත ක්ලික් කරන්න. එවිට මේ වගේ බ්‍රවුස් වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මේ බ්‍රවුස් වින්ඩෝ එක භාවිතා කරලා Tamanට ඇතුළත් කර ගැනීමට අවශ්‍ය කරන ඉමේජ් එක සිලෙක්ට් කරලා ඕපන් කියලා දෙන්න. එවිට අපි සිලෙක්ට් කරගත්තු ප්ලේස් හෝල්ඩ් එක තුල අදාළ ඉමේජ් එක ඕපන් වෙනවා. ඉතින් මේ නිසා ඔයාලා මතක තියාගන්න වැරදි ප්ලේස් හෝල්ඩ් එකක් සිලෙක්ට් වෙලා තිබ්බොත් ඔයාලගේ ග්‍රැෆික් එක ඇතුළත් වෙන්නේ ඒ සිලෙක්ට් වෙලා තියෙන ප්ලේස් හෝල්ඩ් එක තුලට කියලා. මම නැවත සැරයක් control z press කරගන්නවා. එවිට මෙන්න මේ වාගේ ප්ලේස් කර්ස එක මතට අදාළ ග්‍රැෆික් එක එල්ලිලා තියෙන ආකාරයෙන් මවුස් පොයින්ට් එක එහා මෙහා ගෙනියද්දී මේ විදිහට ග්‍රැෆික් එකත් එහා මෙහා යනවා. දැන් Tamanට මේ ග්‍රැෆික් එක ඇතුළත් කරගන්න අවශ්‍ය කරන ප්ලේස් හෝල්ඩ් එක මතට මවුස් පොයින්ට් එක අරන් ඇවිල්ලා එක සැරයක් ක්ලික් කරන්න ඕනේ. මට මේ අවස්ථාවේදී මෙන්න මේ ප්ලේස් හෝල්ඩ් එක මතට තමයි මේ ඉමේජ් එක ඇතුළත් කරගත යුත්තේ. ඒ නිසා මම මේ ප්ලේස් හෝල්ඩ් එක තුලට මේ විදිහට ප්ලේස් කර්ස එක අරන් ඇවිල්ලා එක සැරයක් ක්ලික් කර ගන්නවා. එවිට මෙතන තිබ්බ ප්ලේස් හෝල්ඩ් එක ෆිල් වෙන ආකාරයට අදාළ ග්‍රැෆික් එක මේ ප්ලේස් හෝල්ඩ් එක තුලට ඇතුළත් වුණා. හැබැයි ඔයාලට පේනවා ඇති මේ ඉමේජ් එක ඇතුළත් වීමේදී සමහර විට මෙන්න මේ අයුරින් පොඩි බ්ලර් ගතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ බ්ලර් ගතියත් අපිට ෆික්ස් කරගන්න පුළුවන් බොහොම පහසුවෙන්. ඒ සඳහා ඔයාලා කළ යුත්තේ view menu එකට යන්න. ඉන්පසුව display performance කියන එක යටතේ තියෙන high quality display කියන ඔප්ෂන් එක තෝරගන්න. එවිට මේ ග්‍රැෆික් එකේ තියෙන බ්ලර් ගතිය
ඉවත්වලා high quality graphic එකක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා මීළඟට සඳහන් කළ යුතු වැදගත් කාරණාවක් තියෙනවා ඒ තමයි තුලත් කරන සියලුම images වෙනත් software වලදී වාගේ මේ document එක තුලට embed වෙන්නේ නැහැ මෙයා සෑම අවස්ථාවකම මේ document එක තුලට ඇතුළත් කරන image එකක් තබා ගන්නේ link එකක් ලෙසයි ඔයාලට පේනවා ඇති මේ සෑම ස්ථානයකම image එකක් ඇතුළත් කරලා තියෙන තැන මෙන්න මේ වාගේ link mark එකක් ඇවිල්ලා තියෙනවා ඉන්න අදහස් කරන්නේ මේ document එකට ඇතුළත් කරන සෑම image එකක් සඳහාම මෙයා link එකක් generate කර ගන්නවා ඒ වගේ මේ link එක disk එක තුල තියෙන high resolution file එකකට තමයි සම්බන්ධ වෙන්නේ ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඕනම අවස්ථාවකදී මේ link එක කොහොමද පිහිටලා තියෙන්නේ එහෙම නැත්නම් මේ document එක තුල තියෙන links කොහෙද තියෙන්නේ කියලා ඒ සඳහා අපිට පුළුවන් window menu එකේ links කියන window එක open කරගන්න එවිට මෙන්න මේ වාගේ links කියන panel එකක් open වෙනවා මේ links panel එක යටතේ දැන්ට මේ document එක තුලට link වෙලා තියෙන සියලුම links පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන් ඉතින් මේ images පිළිබඳව විශාල කරුණු ප්‍රමාණයක් කතා කරන්න තියෙනවා මම අද බොහොම සරලව ඔයාලට පැහැදිලි කරේ image එකක් document එකක් තුලට ඇතුළත් කරගෙන Tamanට අවශ්‍ය පරිදි place කරගන්නේ කොහොමද කියලා විතරයි. ඉතින් අපි ඉදිරි පාඩම් වලදී බලමු තවදුරටත් මේ images සම්බන්ධව කළ යුතු ක්‍රියාකාරකම් මොනවද කියලා. එසේනම් තවත් වීඩියෝවක් සමගින් නැවත හමු වෙන තුරු ඔබ සැමට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝට පහලින් තියෙන රතු පාට subscribe button එක මත click කරලා මගේ channel එක subscribe කරලා තියාගන්න. එවිට ඔයාලට පුළුවන් ඉදිරියේදී මම දාන අලුත් පාඩම් පිළිබඳව notification එකක් ගෙන්න ගන්න. ඒ සඳහා subscribe button එකට දකුණු පසින් තියෙන මේ bell notification එක මත click කරලා all notifications on කරන්න අමතක කරන්න එපා.